විමුක්තියමේ රැගෙන යන ගමන ගැන කිසිවක් මොරගඩ නිවසේ කිසිවෙකු දැනුන්නේ නැත. සුරම්යා ඒ ගැන තම සැමියාටවත් කීවේ නැත. හිමාලි ගමන ගැන කිසිවක් එළි නොවන ආකාරයට පරිස්සමින් විමුක්තිය ඇඳුම් සූදානම් කරගත්තාය. ඇගේ ඇඳුම් දමා ගන්නා බෑගේම කොනක විමුක්තිය ඇඳුම් තබා ගනිද්දී හිමාලට පුදුමාකාර සතුටක් දැනුනේ. මෙහෙම දාද්දි හිතින්නේ එයයි මායේ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් වගේ. හිමාලි සිතුවාය. පුළුවන් බොහෝ නුවර දවස් 4-5ක්ම විමුක්තිය තබා ගන්නවායි හිමාලි සිතාගත්තාය. නුවර වටේම එක්ක යනවා. හිතුනොත් නුවර එළියත් එක්ක යනවා. එයා දැන් මගේ වගේ තමා. හිමාලි පසුවේ එවැනි අසීමාන්තික ලෝභකමකිනි. මහලොකු අයියා ඇවිත් රත්තරම් මල්ලි හොයයි. මන් නුවර ගෙනහින් කියලා දැනගත්තාම ගෑණී මිනිහයි පිස්සු යටේ. හිතන්න ඇති මාව පන්නන්න. ආව වැඩේ කරගන්නලෝ. මං ආත්ම ගාන තිස්සේ ආවේ මේ වැඩේට කියලයි මට හිතෙන්නේ. ආදරේ නිසා මේ ජීවිතයට ඌදේ තරම දන්නේ තමයි. ඒ පුදුමාකාර දෙදරීමකි. ඒ දෙදරාගිය පපුවෙන් දැන් කිසිවක් කළ නොහැක. තනුජා, පුංචි මහත්තයාගේ කෑම හත අමාරට ඕන. හිමාලි සිතාගෙන උන්නේ වේලාසන විමුක්තිට කවා ඔහුව වේලාසන නින්දට යවන්නටය. පුළුවන් තරම් පාන්දර යා යුතුය. 4ට විතර ගියොත් 6:07 වෙද්දි නුවර. ඒ ගමන හිමාලට මෙවි මෙවි පෙනේ. තාම කෑම හදනව පුංචි නෝනා. ඉක්මනට මට ඕන. තනුජා හිමාලි අනදෙස බලා උන්නේ පුදුමේනි. අපි හෙට නුවර යන්න යන්නේ. මං ඔයාව පේරාදෙනි පාකෙකටත් එක්කන් යනවා. අපි සැන්විචස් හදාගෙන තේ හදාගෙන ඉරිදා පාක්යන් ෂෝක්. හිමාලි සතුටට විමුක්තිගේ අත මිරගුවාය. විමුක්තියගෙන් අත මුදාගත්තේ හැඟීමකින් තොර දෙනෙත් අහකට හරවාගෙන. මගේ ඇඳනම් චූටි. මේ ඇත් පැටිය නිදාගත්තම් මට නිදාගන්න වෙන්නේ ඔයාව බදාගෙන තමයි. හිමාලගේ දැස් දිලිසෙමින් තිබුණේ. ඒ දිස්නේ යටුවේ ආදරයද නොයනම් පිරිමියකගෙන උපන් ලෝභගමත්දයි ඇහැම දැනවුන්නේ නැත. ඉරිද මං ඔයාට උයලා දෙන්නම්. මේවා කාලත් එපා වෙලානේ නේද? අපි රෑවෙලා මාලිගාවට යන්. හිමාලි විමුක්තිගේ උරතලයට බරවි මොහතකට දැස් පියාගත්තාය. හදවතට මේ දැන් සතුට සදාකාලික කරගන්නට හැකිනම්. සුරම්යා හිමාලි නුවර යන්නට ගෙන්වා ගත්තේ ධනසිරි වනුවේ. මොරගොඩ ට්‍රාන්ස්පෝර්ට් ඒජන්සිට අලුතින් ගත් රියදුරකි. කරුණාසේන, මට බලලා හොඳ ඩ්‍රයිවර් කෙනෙක් එක්ක වාහනයක් එවන්න. ඩ්‍රයිවර්ට කියන්න දවස් 2-3කට ඇඳුම් ගේන්න කියලා. සුරම්යා ට්‍රාන්ස්පෝර්ට් ඒජන්සි ලියන මහත්තයාට කතා කර කීවාය. කීවාක් මෙන් ට්‍රාන්ස්පෝර්ට් ඒජන්සින් රෑම වාහනය ආවේ. අලුත් කිරිපාට කාරය දකිද්දි හිමාලට පුදුමාකාර සතුටක් දැනුනි. වෙනදාට ගෙදර යන්නේ පිටකොටුවේ බස් නැවතුමේ පැයක් පෝලිමීඳ ඉන්ටර්සිටි බස් එකකය. හෙට පාන්දර මේ කිරිසුදු වාහනේ නුවර යන අයරු හිමාලි මවා ගත්තාය. කිසියෙක් මේ වාහනේ ආවේ ඇයිදයි දැනුන්නේ නැත. ඒ ආවේ ඇයිදැයි ඇසුවේද නැත. වාහනේ ආව මැනික පාන්දරම ඩ්‍රයිවරු ඇහැරව ගන්න. සුරම්යා හිමාලට පැමිණ කීවාය. මං පාන්දරම යන්නයි හිතන්ුණේ නැන්දේ. මේ සල්ලි ටිකත් අතේ තියාගන්න. සුරම්යා යත් ඇබිය රුපියල් 15,000කි. සල්ලි ඕන නෑ නැන්දේ. ගන්න. සුරම්යාගේ ගණනක නොගෙන කීවාය. මේ සිහිනයට බාධා කරන්නට කෙනෙක් මේ ලොව නැත්තම් කියා හිමාලට සිතුනේ. නිදා හිටියොත් මං එහෙමම වැඳලා යන්නම් නැන්දේ. කවදද ඔයා එන්නේ? මං ගිහින් නැන්දර කතා කරන්නම්. ඉක්මනට පූජාව තියලා එන්නම්.
මං හිතන් ඉන්නේ අයියාගේ ඔළුවට හොඳ තෙල් සාත්තුවකුත් කරලා ගේන්න. ඒ හොඳ වෙද මහත්තයෙක් ඉන්නවා. සුරම්ය හිමාලි දෙස බලා උන්නේ ප්‍රසාදයෙනි. මුළු රාත්‍රියේම හිමාලට නිින්ද ගියේම නැත. ඇය රෑ 10ට පමණ සියල්ලන් නිදාගත් විට අම්මාට කතා කළාය. මේ රෑ පුතේ ඔයා නිදිදම්මේ. හිමාලියසේ ආදරේනි. මේ දැනුත් ඔයා මතක් වුණා. මොනවද ඔයා කෑවේ? නන්දනී සිනාසුනාය. හෙට උදේට උදේට හෙට උදේට ඇයි? උදේට ඔයා කැකුළු කිරිබත් හදන්න. තව උදේට ඔයා නැතුව මට මොන කිරිබත්ද? මං එනවානේ හෙට. උදේ 7 වෙද්දි මං ඔයා ළඟ. මං විතරක් නෙමේ විමුක්ති අයියත් එනවා. හිමාලේ සියලු විස්තර කීවාය. අනේ හොඳයි. උදින්ම ඉන්න මැනික. මා රහට කෑම ටික හදලා තියන්නම්. මගේ කාමරෙත් ලෑස්ති කරලා තියන්න. එන්නකෝ. ආවම ඉතින් මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕන. එන්නකෝ. අපි දෙන්නට ඉතින් කවදා කතා කරන්න බැරිද? නන්දනී කීවාය. හිමාලි සිනාසුනාය. මං කියන දේ ඇහුවම ඔයා පුදුම වෙයි. හිමාලි සිතින් සිතුවාය. හිමාලි නැවේ පාන්දර 3ට. ඇය පාන්දර 3ට නුවර යන්නට ඇය ඊයේ ගත් ලා බටර් පාට සාරි ඇඳගත්තාය. ඊයේ ගොස් මේ සාරිය ගත්තේ නුවර යන්නට සිතාගෙනමේ. සාරිය ඇඳ කැඩපත ඉදිරියේ මොහොතක් තමාගේ මුහුණ දෙසම බලා වුන් හිමාලි අමුතුම සිනාවක් පෑවාය. විමුක්ති උන්නේ නිදිමතේ. විමුක්තිගේ මුහුණත් අත්පාත් තෙත මාතු කර හිමාලි ඔහුට කළු කලිසමකුත් රෝස පැහැගත් අත්කොට කමිසයකුත් ඇඳුවාය. අපි නුවර යනවා. ලස්සන්ට යන්න එපාය. මගේ යාළුවොත් ඉන්නවා. ඔහුගේ දෙනෙන් නිදිබරව පියවී තිබුණේ. තමාට මේ වන කිසිවක් ගැන විමුක්තිට හැඟීමක් නොවින. ඔච්ච එකක් බැඳගමු. සාලේ විමුක්තිය වාඩි කරවා හිමාලි සුරම්යා නිදා වුන් ඇඳාසලට ගියාය. එයා ඔහොමම නිදාගත්තාවේ. ඇහැරවන්න නරකයි. එසේ සිතූ හිමාලි එහෙමම ගොස් විමුක්තියත් රැගෙනම පිටවුවාය. පුංචි මහත්තයා පිටිපස්සෙන් වාඩි කරවන්න. මං වාඩි කරවන්නම්. ඔය බෑග් එක දාන්න. විමුක්තිය ඇය අසලීම පිටිපස අසනේ වාඩි කරවූ හිමාලි ගැහෙන පපුවෙන් වටපිට බැලුවාය. කොයි මොහොතක නපුරේ කඩාපාත්තේ දැයි දන්නේ නැත. මේ ගෙදර එහෙමය. යන් ඉක්මනට යම්. හිමාලි කලබලෙන් රීදුරාට කීවාය. කොහෙද පුංචි නෝනා යන්නේ? යන තැන කියන්නම්. පාරට දාන්න ඉක්මනට. සියල්ලට කලින් මේ මොරගඩ නිවසින් පිටවිය යුතුය. වාහනේ නාවල පාරේ පැමිණ රාජගිරිය දෙසට යවින. ඔහොමම අලුත් නුවර පාරට දාන්න. දිග සැනසුම් සුසුමක් කියලා හිමාලි කීවාය. වාහනය බත්තර මුල්ලෙන් අලුත් නුවර පාරට දැමින. පාන්දර නිසා පාරේ වාහන නොවිය. හිමාලි ඇගේ උරතලයට බරවී නිදාවුන් විමුති දෙස බලා මොහොතකට දෑස් පියා දිග සුසුමක් පිට කළාය. දැනුයි ඇගේ ලේදුවන්නේ. මහා ලෝභකමකින් ඇය විමුක්තිගේ අත අල්ලා ගත්තාය. එන්න මෙහෙම නිදාගන්න. මොමුණමින් මෙන් එසේ කියෝ හිමාලි හැගේ උරතලයට බරව තිබූ විමුක්තිගේ හිස ඇගේ උකුලට ගත්තාය. එහෙමම ඒ උකුලට වැටුණු විමුක්ති නිදන්නට විය. හිමාලි මොහොතකට පහත් වී ඔහුගේ හිස සිප ගත්තාය. ඔයාව කොහොමත් මගෙන් අයින් කරන්න දැන් බෑ. හිමාලි විමුක්තිගේ හිස පිරිමදිමින් සිතුවාය. වාහනය කඩුවෙල හරහා වේගයෙන් නුවර පාරට ධාවනය වෙමින් තිබුණි. හිමාලි අලුත් ජීවිතය ගැන දැස් පියාගෙන කල්පනා කරන්නට වූවාය. මේ උදෑසනේම වර්ෂාත් ප්‍රියන් වදා නුවර එන්නට සූදානම් වූයේ විශේෂ වැඩකටය. පාන්දරම කුරුණෑගලට ගොස් කුරුණෑගලින් නුවර යාම ඔවුන්ගේ අරමුණ විය. අනේ වස්සේ මං තනියම ගිහින් එන්නම්.
ප්‍රියංවදා මගින් මගට කීවාය. කමක් නෑ මාත් එන්නම්. මාත් ආසයි මාලිගාවට ගොඩ වෙලා එන්න. වර්ෂා කිවි ආදරේනි. ප්‍රියංවදා දුක්බර ලෙස සිනාසුනාය. එහෙනම් අද නුවර ඉඳලෙමු. මේ යන නුවර ගමන ජීවිතයේ දයෝපගත ගමනක් වේයයි වර්ෂා දැනුන්නේ නැත. නුවර ගියාම අම්මි ඔයා ගැනයි තාත්ති ගැනයි දෙන්නම ගැනම හිතලා බාරයක් වෙනවා. වර්ෂා කිව්වේ ඇගේ කුස පිළිමෙදය. දැන් ඒ කුස තරමක වට්ටක්කා ගෙඩියක් තරමට පිම්බි ඇත. එසේ වෙද්දී වර්ෂාට ආසය. මේ කුසේ මෝරන්නේ ඔහුගේ තමාගේ ආදරේ අමිලම නිර්මලම සංකේතේ නොවේද? වර්ෂා සිතුවේ එලෙසෙමි. අපි නුවර කොහෙද ප්‍රියා නවතින්නේ? බාප්පා ඉන්නේ ගන්නෝරියේ කොහටස්සල්නේ. නවතින්නත් බලාගෙන එන්න කිව්වේ. අපට එහි ඉඳ තැකි. ප්‍රියංවදා නුවර යන්නේ මීට කලකට ඉහත නුවර බාප්පාට විකුණු ඉඩම් කැබැල්ලේ ඉතිරි මුදල ඉල්ලා ගන්නටය. ප්‍රියංවදාගේ සීයාගෙන් ලැබුණ ඉඩම් කැහැල්ලදී අමාරුම කාලයේදී බාප්පාගෙන් අම්මා අතමාරුවක් ගත්තාය. ඒ ඉඩම් කැල්ල තිබුණේ ප්‍රියංවදාගේ නමටය. මේ යන්නේ ඒ ඉඩම් කැල්ලේ ඔප්පුවට අස්සන් දවා ඉතිරි මුදල රැගෙන එන්නටය. එතනිනුත් කීයක් හරි ලැබෙයිනි බං. අපි ඒකත් දාලා අපේ පොඩි හෝටලේ හොඳට කරමු. ප්‍රියංවදා කිව්වේ කෙල්ලගේ අත අල්ලාගෙන. ඒක පොතේ දාගනින්. මේ තියෙන සල්ලියකින් අපි කරමු. ඉස්සල්ල මේක කරමුකෝ බං. පොත්වල දාගන්න බැරිය. ජීවිතේ බෙදෙන හැටියකට බාර ගන්නට දැන් මේ යුවතියන් දෙදෙනාම සූදානම්ය. දෛවයේ දෙන දුක අන්තයටම දැන් දී අවසානය. වර්ෂා සිතුවේ එහෙමය. එහෙත් තවත් මහා දුකක් දෙන්නට දෛවයේ බලා ඉන්නා බව අහිංසක කෙල්ල දැනුන්නේ නැත.